사도 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 ධර්මසනටපතමේන්ති සරණ සහිත පංච සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්තුනතා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව මස මන්වගූති. සදබුද්ධි සම්පන්න පින්නත්නි, මූලික වශයෙන්ම අපි අදත් සූදානම් වෙලා තියෙන්නේ විහඟ නිදහසේ ජීවත් වෙන කුරුල්ලෙක් වගේ අපේ හිත තබා ගැනීම සඳහා. මූලික වශයෙන් අපේ වන්දනාගාර රැඳවියන්ට අවශ්‍ය කරන මානසිකත්වය, කයෙන් හිර වෙලා හිටියත් හිතෙන් නිදහස් වෙන්න පුළුවන්. කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වුණොත් ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ කය හිර වෙනකොට සිත හිර වුණොත් ඒකෙන් කය නිදහස් කරගන්න ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වුණා කියලා ඒ ලෙඩේ හොඳ කරගන්න කිසිම ලාභයක් තියෙනවද? නැහැ නේද? ඒ වගේ තමයි කය හිර වුණොත් කොහරි සිතත් හිර කරගත්තා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසායි අපි නිදහස් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට මේ සංකල්පමය දායකත්වය වගේම අවශ්‍ය කරන ඒ පහසුකම් සපයා දෙමින් මේ සමාජ සත්කාරය සිද්ධ කරන්නට
කටයුතු කරන බන්ධනාගාර කොමසාරිස්තුමා තුෂාර උපුල්දෙනිය මැතිතුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට අපි බොහෝම පුණ්‍යානුමෝදනා කරනවා මෙවැනි අවස්ථාවන් සකසලා යහපත උදා කරවන්නට දෙපාර්ශ්වයකට උදව් කිරීම පිළිබඳව කවුද දෙපාර්ශ්වය ඇතුළේ මේ වෙනකොට රැඳිලා ඉන්න අපේ පින්වන්ත පිරිස වගේම අනාගතයේ රැඳෙන්න එන්න ඉන්න පිරිසක් ඉන්නවා අන්න ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය කරන ලොකු රුකුලක් බවට පත් වෙනවා මේ ධර්ම වැඩසටහන හොඳයි මම හිතන්නේ කලින්ම කිව්ව කාරණාව පිළිබඳව යම් අදහසක් ඇති කරගන්න පුළුවන්ද ලෝකේ මිනිස්සු මොකද කරන්නේ තමන් කරන වැඩේ හරියට කරනවා නුවණ තියෙන මිනිස්සු දැන් බලන්න සමහර උපකරණ ඉපදවලා තියෙනවා සමහර රටවල් වල වාහන ගන්නකො සමහර වාහන හදලා තියෙනවා ඒ වාහන ඒ තරම්ම පිරිවැලක් නැහැ නැත්තම් වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ ඉක්මනට කැඩෙනවා සමහර රටවල් වල නිෂ්පාදනය කරන වාහන සමහර රටවල් වල එහෙම නැහැ අපි ඒකින්ද මේක මේ නිෂ්පාදනය කරපු රට මොකද්ද කියලා හොයලා බලනවා නේද ඒ කියන්නේ සමහර අය සමහර ಜಾති යමක් කරනකොට හරියටම කරන්න ඕන දේ හරියටම බලලා කරනවා ඒ විතරක් නෙවෙයි අපි සමහර තැන් වලට දීලා එක එක අපේ ওই කැඩෙන බිඳෙන බඩු හදා ගන්න array යනවා නේද රූප වාහිනියක් කැඩුනහම වෙන මොන හරි අපිට හදා ගන්න බැරි දේවල් අපි සමහර ආයතන වලට දීලා ඒ සේවය ලබා ගන්නවා හැබැයි ඒ සමහර ආයතන වලට අපි ගියාම ආයෙනම් යන්නේ නැහැ කවදාකවත් කියලාම යන්නේ ආයෙනම් මේ පැත්ත පළාතේ යන්නේ නැහැ අපි මෙයාලට කියලා කිසිම වැඩක් කරගන්නේ නැහැ කියලා අයියේ ඒ කට්ටිය හරියට වැඩේ කරන්නේ නැහැ නේද හරියට වැඩේ කරේ නැත්තම් ඇත්තටම වැඩක් නැහැ ඒ වගේම තමයි සමහර වෙලාවට අපේ ගෙදර දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනම් අම්මලා අක්කලා අපි කියනවා මම ආදෙනවා අම්මා උයන්ඩ ඕනේ හැබැයි අක්කට නම් උයන්ඩ දෙන්න එපා කියන වෙලාවට ඇයි එව්වා කාණ්ඩ බෑ ඉව්වොත් සමහර අය ඉව්වොත් කාණ්ඩ බෑ නේද ඇයි ඒ හරියට ඒ වැඩේ කරන්නේ නැහැ හරිද ඒ කියන්නේ කරන්න දන්නේ නැහැ සමහර අය වැඩක් කරන්න ගියාම හරියටම කරන්න ඕන විදිහට ඒ පරිසරය හදා ගන්න ඕන තැනක ඉඳලා සමහර අය ඒක දන්නේ නැහැ ජීවත් වෙන එකත් එහෙමයි හරිද අපේ ජීවත් වෙන්න හැම වෙලේම මූලික වෙන්නේ මොකද්ද සිත චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වකු සිත තරං ලෝකේ මිනිසුන් වසඟයට යන එකදු ධර්මයක්වත් මම දකින්නේ නැහැ කියලා කවුද මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ හරිද හිතේ හිතේ හිත තරම් වසඟයට යන වෙන එකක්වත් නැහැ කියලා එහෙනම් හිත හදාගත්තොත් හැමදේම හරියනවා හිත හදාගන්න අපි උත්සාහ කරන්නේ මේ අපි ළඟ තියෙන ಜಾති වලින් විතරයි අපි දන්න දේවල් වලින් විතරයි හිත හදාගන්න උත්සාහ කරන්නේ වෙනස් විදිහකට හිතන්න පුළුවන් නම් සමහර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා අපේ මේ පින්වන්ත අය කල්පනා කරලා බලන්න සමහර අයට පුදුම හිතෙනවා අතීතයේ ඉඳලා රජවරු සිටුවරු මහා අමාත්‍යවරු බොහෝ ධන සම්පත් තියෙන අය බොහෝ බලය තියෙන අය අපි අහලා නැද්ද මේ බුද්ධ ශාසනයේ අර සියලු දේ අතහැරලා දාලා වෙලා අදටත් නේද අදටත් එහෙම බොහෝ දේවල් සමාජයේ අනිත්‍යයට වැඩිය කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම දේවල් ටික අතහැරලා දාලා ඇවිල්ලා මේ බුද්ධ ශාසනේ පැවිදි වෙනවා පැවිදි වෙලා සමහර අය මොකද කරන්නේ අරණේකට ගිහිල්ලා නේද යාළුවෙක්වත් නැහැ රූප වාහිනියක්වත් නැහැ සින්දුවක් අහන්නේ නැහැ මොනවත් නැහැ අනිත් අය සැපයි සැපයි සතුටුයි සතුටුයි කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් කරන්නේ නැහැ අපිට මොකද හිතෙන්නේ කපාටම පුදුම දුකක් ඉඳින්නේ කියලා නේද? ඒ දේවල් ඔක්කොම නැති වුණොත් අපිට නිකමට හිතන්න සාමාන්‍ය මිනිස්සෙකුට යාළුවෙක් ආශ්‍රය කරන්න නැත්තම් රූප වාහිනිය නැත්තම් ෆෝන් එකක් නැත්තම් ගුවන් විදුලියක් නැත්තම් වෙනත් සතුට වෙන කිසිම දෙයක් කරන්න නැත්තම් ලොකු දුකකට පත් වෙනවද නැද්ද? මෙන්න මේ තීරණ දේවල් ඔක්කොම අතහැරලා දාලා අන්න ආරණ්‍යයට ගිහිල්ලා ඉන්නවා අර මොකක්වත් නැතුව හැබැයි මුහුණ දැක්කහම අයියෝ මට මේ දේවල් නැහැ මේ දේවල් නැහැ මේ දේවල් නැහැ මේ දේවල් නැහැ කිය කිය ඒ ස්වාමින් වහන්සේ හරී දුකෙන් ඉන්න වගද පේන්නේ අපිට හදිසියෙම මුණ ගැහිච්ච වෙලාවක නේද අනිත් එක බලන්නකෝ හිඟ කනවනේ
දන්නව නේද? දැකලා තියෙනව නේද? නේද? හිඟා කනවද නැද්ද? ඇයි පාත්තරෙත් තන යන්නේ? නේද? ගිලා ගෙන්ගෙට 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 ගිහිල්ලා ඒකට හිඟා කනවා කියලාද කියන්නේ? හැබැයි ඒකම තමයි. පිඩු සිඟා යනවා කියලාමයි කියන්නේ. හැබැයි ඒකට මිනිස්සු කොච්චර ගෞරව කරනවද? හරිද? එහෙනම් ආහාර ටික පවා කිසිම දෙයක් නැති කෙනෙක් විදිහට. නමුත් පිඬුසිඟා වඩන ස්වාමීන් වහන්සේ නමක්, අරණ එක ඉන්න ස්වාමීන් වහන්සේ නමක්, මේ ඔක්කොම අතහැරලා දාලා පැත්තකට වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ඒ වගේ අපි හරි කියන උතුම් කෙනෙක් කියලා, නිකන් කෙනෙක් කියලා කියන්නේ නේද? දැක්කම වඳිනවා. ඒ විතරක් නෙවෙයි, මූණ දිහා බලපුවාම කොහොමද? අර ඔක්කොම දේවල් තියෙන අයට වැඩිය මූණේ සතුටු පෙනුමක් තියෙනවද නැද්ද? කතා කරලා බැලුවොත් කොහොමද? ලොකු සතුටක් හිතේ තියෙන බව පේනවද නැද්ද? එහෙනම් තේරෙනවද ඒ කොහෙද හදලා තියෙන්නේ? ඒ හදලා තියෙන හිත නේද? ඒ කියන්නේ සතුට කියන එක කොහෙද තියෙන්නේ? සිතේ. හරි. එහෙනම් සිතේ සතුට හදන්න තියෙන ක්‍රම හරි දේවල් හෙව්වොත් අනිවාර්යයෙන්ම හොයා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපි පින්නත් නේ අපිට වැරදුන තැනක් තියෙනවා. අපි හිතන්නේ අපි අතින් මොකක් හරි වැරද්දක් වුණා. ඒ වැරද්ද තමයි වැරදිච්ච තැන කියලා අපි ওই හිතාගෙන ඉන්නේ එහෙම. මගේ මං කාව හරි ඝාතනය කරා. එහෙම නැත්නම් කාට හරි කරදරයක් කරා. මොන හරි ජීවිතේ එක තැනක වැරදුනා. එතන තමයි වැරදුනේ කියලා හිත ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්න තාක්කල් අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙම හිතාගෙන ඉන්න තාක්කල් පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ වෙලාවේ වැරදිලා තියෙන තැන හොයාගන්න. හරිද? දැනුත් වැරදිලා තියෙන කියලා දන්නවද? මොකද්ද වැරදිලා තියෙන්නේ? හිතන්න ඕන විදිහ දන්නේ නැහැ. හිතන්න ඕන විදිහ දන්නේ නැහැ. ඒකින්ද නැවත නැවත වරදිනවා. හිතන්න ඕන විදිහක් අපි හෙව්වොත් හම්බෙනවා. මේ පරිසරය තුළ මම හොඳටම දන්නවා එවැනි දේවල් හොයන අයට හොයාගන්න කිසි බාධාවක් නැහැ. මොනවද හොයන්න ඕන කියලා මම නිකන් එක උදාහරණයක් කියනවා. සමහර අය හිත ඉන්නවා මේ බලන්න මේ උදාහරණය හරියට තේරුම් ගත්තොත් ලොකු දෙයක් තේරුම් ගන්න පුළුවන්. සමහර අය හිත ඉන්නවා පින්නත් නේ මම කොච්චර පොඩි දෙයක්ද කරේ මට කොච්චර ලොකු දඬුවමක්ද ලැබිලා තියෙන්නේ. හරිද? දඬුවම් දුන්න අය ගැන හරි වැරද්දට පොළඹවපු අය ගැන හරි පුදුම කේන්තියකින් හිත ඉන්න ගමන් මේ මිනිස්සයා ළඟට එන මදුරුවෝ 10ක් 15ක් 20ක්වත් දවසකට මරලා දානවා. එහෙම හිත ඉන්න ගමන් චටස් පටස් ගාලා ඔක්කොම මරලා දානවා, පොඩි කරලා දානවා, කැරපොත් එක්කවත් ඒකවත් මරලා දානවා. හරිද? මෙහෙම හිත ඉන්න කෙනා එන්න එතන ගැන හිතන්න. දැන් මට දඬුවම දීලා තියෙන්නේ නේද රටේ නීතියකින්. මම කියනවා ඒ නීතිය හරිම අසාධාරණයි. ඒ නීතිය හොඳ මදි කියලා කියනවා. නේද? එතකොට මගේ බලතල තියෙන පරිසරයක් තියෙනවා. දැන් මදුරුවාව මැව්වේ මන්ද? කැරපොත්තගේ අයිතිය මටද? මන්ද හැදුවේ ආව? නෑ, එයා කවුද? එයාත් මේ ස්වභාව ධර්මයේ සමාජිකයෙක්. නේද? එයා හැම කෙනෙකුටම තියෙනවා. මොකද නිරයේ අපා දුක් විඳින කෙනෙකුට වැඩිය දැන් අපි දන්නවා අවීචි මහා නරකාදී වගේ තැන්වල හැම වෙලේම පිච්චෙනවා. හරිද? හැම නිමේෂයකම හාම පිච්චෙනවා, මස් පිච්චෙනවා, කටු පිච්චෙනවා, කටු වලින් දුන් දානවා. ඒ නිරිසතා මැරෙන්නේ නැහැ. හරි? ඒක අපේ මානයේ තියෙන ලෝකයක් නෙවෙයි. අපිට තියෙන ත්‍රිමාන විතරනේ පේන්න තියෙන්නේ. ඉතින් වෙනත් තැනක් තමයි චතුර්මාන, පංචමාන, මේ විදිහට මාන 11ක් තියෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. මේ වෙනකොට බුදුහාමුදුරුව තල 31ක් ගැන දේශනා කරනවා. ඉපදෙන්න පුළුවන් තැන් 31ක් ගැන. ඒ සමහර ඒවා අපේ පීවේ හැට පේන ඒවා මනුස්සයින්ට ගෝචර නෑ ඒවා. හරිද? ඉතින් එහෙම එකක් තමයි අපාය කියලා කියන්නේ. ඉතින් ඒක ගැන ඒ නුවණැසින් දැක්ක උත්තමයන්න් වහන්සේලා දේශනා කරලා තියෙන දේවල් බලපුවම හැම වෙලෙම පිච්චෙනවා. දැන් අපේ මදුරුව හැම වෙලෙම පිච්චෙනවද? මේ තිරිසන් ලෝකේ ඉන්න මදුරුව හැම වෙලෙම පිචි පිචි දින්නේ නෑ නේද? එතකොට එහෙනම් බලන්න එයාටත් එයාට මොකක් හරි අර නිරයේ ඉපදෙන්න, මහා නිරයේ ඉපදෙන්න, අවීච මහා නරකාදී ඉපදෙන්න හේතු නොවිච්ච ඊට වැඩිය හොඳ ජීවිතයක් ලැබිලාද නැද්ද? දැන් ඒක හරි ගස්ලා දුන්නේ මන්ද? මේ ලෝකේ අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා, හරිද, හොඳට තේරුම් ගන්න,
අපිට මම උරුම කරගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි මට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට රූප බලමින්, කන්ට ශබ්ද අසමින්, නාසයට ගඳ, දිවට රස, ශරීරයට පහස ලැබමින් ඉතින් ඔය ජීවත් වෙන්න පුළුවන්. නමුත් මට කාටවත් කරදරයක් කරන්න අයිතියක් තියෙනවද? තව කෙනෙකුට ජීවත් වෙන්න තියෙන එක නවත්තන්න මට අයිතියක් නැහැ. එහෙම වෙන්න බෑ. එතකොට එයත් ඉපදිලා තියෙන්නේ. දැන් අපි කියන්නේ මොකටද මාව කණ්ඩාවේ කියලා. හරිද? එහෙම බැලුවොත් අර නිදහසේ වතුරේ පීන පීන ඉන්න මාළුවව අල්ලගෙන අපි කණ්ඩ ලෑස්ති කරගෙන නැද්ද? නේද? කිසි වැරද්දක් අපිට කරපු නැති, කිසිම වැරද්දක් කරේ නැහැ. මාළුවා ඇවිල්ලා මගේ කන වටේ රුන් රුන් ගෑවද? නැහැ නේද? ඇවිල්ලා මගේ හැමර දෂ්ට කරන්න ආවද? නැ මොනවත් කරේ නැහැ. එයාව හොයාගෙන ගිහිල්ලා කණ්ඩ ඕන හින්ද මොකද කරේ? බිලි කොක්කගේ යාගේ හාක්ක අමුණලා නේද? ඈ නැත්තම් දැලකට පටලලා ඒකේ ගැහි 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 නේද? පණ පිටින් ඉද්දි වෙලාවකට වරල ළඟින් කපලා දානවා. පණ පිටින් ඉද්දි වෙලාවකට වරල උස්සලා බලලා නේද? අපේ කට්ටිය දිහිලා කියන්නේ මොකද්ද? වරල උස්සලා බලලා කියන හොඳට ලේ පාටර තියෙනවා නම් ආ මේක හොඳයි. අලුත් මාළු කියලා. හරිද? හා කමන්නේ ඒක නේ මම කියන්න හදන්නේ. අර මදුරුවා මට කරපු කරදරේ මොකක්ද? හිතන්න ඕන විදිහ බලන්න චුට්ටක්. අපි කියනවා අපිට ලැබිලා තියෙන දඬුවම වැඩි කියලා. හරිද? අර මදුරුවා මට කරපු වැරද්ද මොකක්ද? ඉදි කට්ටකින් අයින තරම්වත් රිද්දුවද? මේ ශරීරයකට ඉදි කට්ටකින් යන්නත් කොච්චර රිදෙනවද? ඒ තරම් රිද්දුවද? නෑ. කරේ මොකක්ද? මගේ ඇඟේ කොහේ හරි කසන ගානට කරදර කරා නේද? ඒ ඇවිල්ලා මට විදලා ඒ විද්දින්ද මට කරලා තිනේ මේ චූටක් කසනවා එතන. එච්චරයි කරදරේ. ඊටමතරව කන ළඟට ඇවිල්ලා නිින්ද යන්න දෙන්නේ නැතුව සද්දයක් දැම්මා. නේද? ඔය වැරදි දෙක ඇරෙන්න වෙන මොකක්වත් කරාද? නෑ. නේද? මන් දුන්න දඬුවම මොකද්ද? මරණ දඬුවනේ. නේද? එතන මං සාධාරණ මිනිහෙක්ද? හා මේ ස්වභාව ධර්මයේ මම ක්‍රියා කරලා තියෙන සාධාරණ විදිහටද? නෑ. හරිද? අන්න බලන්න අපි හැම තැනකදීම අන්න එහෙම සාධාරණ සිතුවිල්ලකට ආවොත් මේ ලෝකෙ මං ඉපදිලා මට කිසිමම කිසි විදිහකින් මේ ලෝකෙ ඉපදිච්ච මට කිසිමම කිසි විදිහකින් තවත් කෙනෙකුට හිංසාවක් නොකර ඉන්න ඕනේ කියන තද්ද බල හැඟීමක් තියෙනුනේ. ඒකට මොන හැඟීම කියලාද කියන්නේ? අවිහිංසාව කියලා. හරිද? අවිහිංසාවෙන් යුක්තව යම්කිසි කෙනෙක්, අවිහිංසාව කියන්නේ කුසල හැඟීමක්, හිංසාව කියන්නේ අකුසල හැඟීමක්. මේ දෙකේ ලාභ තියෙනවා. දන්නවද? මේ ලාභය මං හැමදාම කියලා දෙනවා. හිංසාකාරී හැඟීමක් ඇති වෙලා අපි කොහොමද කෙනෙකුට හිංසා කරන්නේ? එයාගේ හිතට හරි එයාගේ ශරීරයට හරි නේද? මිනිස්සු හිංසා කරන්නේ හිතට හරි ශරීරයට. මොනවද ඒකට පාවිච්චි කරන්නේ? වචන සහ ගුටි, නැත්නම් ආයුධ නේද? කය රිද්දවන්න නම් අත ආයුධයක් කරගෙන හයියෙන් වදිනවා. හිත රිද්දන්න නම් නේද? කය රිද්දන්න තව ඉතින් ඔය කඩු කිනිසි පිහි වගේවත් පාවිච්චි කරනවා. හිත රිද්දන්න නම් වචන තමයි ඉතින් නේද? ඔය දෙක පාවිච්චි කරලා බනිනවා, ගහනවා, කපනවා, කොටනවා කියන්නේ ඔය අනිත් අයව රිද්දන්න කටයුතු කරන එක. බනිනවා, ගහනවා, කපනවා, කොටනවා කියන්නේ අනිත් අයව රිද්දන්න කරන කටයුතු නේද? හරිද? අන්න ඒ වගේ සිතුවිල්ලක් ඇවිල්ලා තිනවා. බනින්න ඕනේ, ගහන්න ඕනේ, රිදවන්න ඕනේ, මරන්න ඕනේ. එහෙම සිතුවිල්ලක් ආපු වෙලා ආවෙඳලා අපේ හිත සතුටෙන්ද දුකෙන්ද? මම පහුගිය දවස් ටිකේම පුදුම කේන්තියකින් හිටියේ. ඒ හින්දා මම පුදුම සන්තෝෂකින් හිටියේ කියලා කවුරු හරි කියනවද? කොහේවත් කවුරුවත් එහෙම කියනවද? කේන්තියෙන් හිටියොත් එහෙම කවදාකවත් සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. කේන්තියෙන් හිටියොත් එහෙම කවමදාකවත් තරහ කියන එක චුට්ටක් හරි ඇවිල්ලා තියෙනවා නම් හිත සතුට වෙන්නේ නැහැ. කාට හරි හිංසා කරන්න ඕන කියන හැඟීමක් ඇවිල්ලා කවුරුවක්වත් හිත සතුටින් ඉන්නේ නැහැ. නේද? කාටවත් හිංසා කරන්න ඕන කියන හැඟීමක් ආපුවම කවුරුවක්වත් සතුටෙන් ඉන්නේ නැහැ. හැම වෙලේම දුක. එහෙනම් හිංසාකාරී හැඟීමක් අපිට ඇති වෙලා තියෙනකොට ඒකේ විපාකය ඒ වෙලාවෙම ලැබෙනවද නැද්ද? ඇයි?
තමන්ගේ හිත නේද රිදීලා තියෙන්නේ නිකන් දනවා වගේ පීච්චෙනවා වගේ හරි අමාරුවෙන් ඉන්නේ දැකලා තියෙනවද එහෙම හැංගීම ආපු අය සමහර කට්ටිය ඉවස ගන්න බැරුව පුටුව ගඳන් ඉන්නවා නැගිටිනවා නැගිටලා මෙහෙම අත්මිටිම ලෝ කරගන්නවා එහාට යනවා මෙහාට යනවා නේද රත් වෙලා දැවිලා පීච්චි පිච්චි ඉන්නේ හැම වෙලේම කරලා ඉවරලත් පිච්චෙනවා නේද අන්න බලන්න හිතේ හිංසාකාරී හැංගීම ඇති වුණොත් මොකද වෙන්නේ හැම වෙලේම පිච්චෙනවා ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීමක් තියෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? අවිහිංසාව කියලා. හිංසාවක් ඇති නොකිරීමේ චේතනාව. කිසිම කෙනෙකුට හිංසාවක් ඇති කරන්න මදුරුවෙකුටවත් හිංසා කරන්න නැහැ. බලන්නකෝ එහෙම චරිතයක්. කොච්චර ලස්සනද කියලා. නේද? වචනකින්වත් හිංසා කරන්න නැහැ. මට කවුරු හරි හිංසා කරත් මම නම් හිංසා කරන්නේ නැහැ. ඔතන තමයි අමාරුම තැන. මිනිස්සු උඟා කට්ටියගේ තියෙන එහෙම එකක් නෙවෙයි. මට අත තිබ්බොත් බලාගෙනයි. හරිද? මොකද එක දෙයක් ඉතා පැහැදිලි. අපිට තියෙනවා මරණය කියලා සිද්ධියක් සිද්ධ වෙන්න. තියෙනවද නැද්ද? මෙහි කවුරු හරි ඉන්නවද? හරි නැත්තම් නිරධාරි මණ්ඩලයේ හරි. නැත්තම් මේ පණ කියන අපි හරි. මේ කවුරු හරි ඉන්නවද මැරෙන්නේ නැති? මැරෙන්නේ නැති? එනං සියලු දේ දාලා යා යුතුව තියෙනවද නැද්ද? තියෙනවා නේද? මරණාසන්න මොහොතේදී ඉස්මතු වෙන සිතුවිල්ල අපේ පින්වත්නි සදාකාලිකම කියලා වචනේ කියන එක හොඳ නැහැ නේද? දීර්ඝ කාලයක් හිරේ විලංගුවේ වැටෙන්න තියෙන ඉඩ ගඩක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ලෝකේ தත්ත්වය අපි දන්නේ නැහැ. චුතිය තමයි චුතිසිත කියලා කියන අපිට අන්තිමට පහළ වෙන හිතක් තියෙනවානේ මැරෙන්න ඕන මෙන්න කියලා. අන්න ඒ සිත ඊළඟ භවයට හේතු වෙනවා. හරිද? අන්න ඒ සිත ඊළඟ භවයට හේතු වෙනවා. මම නිකන් අහනවා මේ අයට හරක් පැටියෙක් ගැන හිතන්න. එයා මේ ලෝකේ මේ තාප්පෙන් එළියේ හිටියට හිතලා බලන්න හිර වෙලාද නැද්ද ඉන්නේ? මීට වැඩිය පොඩි දැනකට හිර වෙලාද නැද්ද? එයාට කැමති දැනක යන්න පුළුවන්ද? හරක් පැටියෙක් වෙලා ඉපදිච්ච කෙනාට කැමති තැනකට යන්න පුළුවන්ද? බෑනේ. මොකක් වටේද ඉන්නේ? කණුවක් වටේ හැම වෙලෙම ගහක් වටේ ඉන්නේ. නේද? ඒ අයිතිකාරයා එයාව අයිති කරගෙන බලහත්කාරයෙන් කාටවත් අයිති නැහැ තිරිසෙන් සතෙක් අයිති කරගන්න. හරිද? උත්පත්ති ලැබපු සතාව අයිති කරගෙන මොකද අම්මට කණ්ඩ බොණ්ඩ දුන්නා කියලා. එයාගේ අම්මට කණ්ඩ බොණ්ඩ දුන්නේ නිකන් නෙවෙයි කිරි ටිකයි ගොම ටිකයි ඔක්කොම ගන්න බලාගෙන. ඒක කරා කියලා ඒ අම්මට බිහි වෙන පැටියව අයිතිය අපේ එක්කෙනෙක් අරගෙන අරගෙන මොකද කරේ? ඉපදිච්ච දවස් ඉඳලා පොඩි කොටුවක හිර කරලා තියෙන. ඒ මදිවට එයාගේ කිරි ටිකත් හොරගම් කරගෙනද නැද්ද? එයාගේ කිරි ටිකත් අරගෙන ඒ මදිවට නේද? ඊට අමතරව ඒ සතා ගැන හිතනද අඩුම ගානේ කනේ කන කිනිතුල්ලෙක් ගලව ගන්නවත් ඒ සතාට බෑ. පුදුම දුකක් විඳිනවා. කරත්තේ බැඳලා දුක් දෙනවා. නොඒකුත් දේවල් කරනවා. අන්තිමට මරලත් දානවා නේද? ඒ සතාට වචනයක්වත් කතා කරන්න බෑ. ඔව්ද නැද්ද? එහෙනම් සසර ජීවිතයේ ස්වභාව ධර්මයෙන් සිර දඩුවමකට ලක් වෙලාද නැද්ද? නේද? තිරිසන් සතෙක් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ නීතියට අනුව අධික දුක් තියෙන සිර දඩුවමකට. අපි නම් කකුලක් හරි තුවාල වුණොත් කෑ ගහයි. කෑ ගහලා කියයි මයි කකුල තුවාල වෙලා කියලා. අපිට කවුරු හරි කරදරයක් කරන්න ආවොත් අපි කෑ ගහලා කියනවා ළඟ ඉන්න කෙනෙකුට හරි මෙන්න මේ කරදරේ මට තියෙනවෝ ඉන්න බෑ කියලා. අපිට උණක් ගැනුනොත් වෙනම ඉන්න තැනක් තියෙනවා නේද? බෙහෙත් තියෙනවා. සතෙකුට කරදරයක් වුණාම ඔය කැලේ ඉන්න හරි කොහේ හරි ඉන්න ඔය බැඳගත්ත නැති ඉන්න කුළුහරකෙක් හරි වෙලා ඉන්නවා කියන්නේ කුර ලෙඩක් හැදුනොත් කාටද කියන්නේ? නේද? කුර දෙක ඇනෙන කුර ලෙඩ කියලා දන්නවනේ. කුර ලෙඩ ඇතුනම සතුන්ගේ කුරේ කටු ඇයෙනවා වගේ එයාටම ඇනෙනවා. කැලේ ඉන්න කුළුහරකෙකුට හරි මුවේකුට හරි කුර ලෙඩක් ආවොත් ඒ කුරේ ළඟ තුවාල වෙලා ඒකින්ද ඇවිද ගන්න බැරුව යනවා. දැයක ස්වභාවිකව හොඳ වුණ නැත්තම් මොකද වෙන්නේ? එයාට කණ්ඩ හොයාගෙන යන්න බෑ. එයාට කවුරුවත් අනිත් සත්තු කණ්ඩගෙන දෙනවද? එයාගේ යාළුව එකතු වෙලා බලනවද? නෑ, මොනවත් කරන්නේ නෑ. එහෙනම් පුදුම දුකක් විඳිනවා. හිතන්න මේ ස්වභාව ධර්මයේ හිර දඬුවම මීට වැඩිය ගොඩා භයානකයි. හරි? ස්වභාව ධර්මයෙන් ලැබෙන දඬුව මීට වැඩිය ගොඩක් භයානකයි. අන්න ඒ දඬුවම් ලැබෙන්න හේතු වෙන්නේ මොන සිතද? චුතිසිත.
හරිද? ඒ චුතිසිතට හේතු වෙන්නේ මේ ජීවිතේ කරපු පිං පව් සහ ආනෙන්ජාභි සංස්කාරය. මොනවද? පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර. වැරදි කරන මිනිස්සුන්ට කොහොමත් එහෙමයි. සමහර අය වැරදි කරලා මේ වගේ දඬුවම් ලැබිලා ඉන්නවා. එළියේ ඉන්නවා වැරදි කර කර වැරදි කර කර. කවුරුවත් දන්නේ නැහැ මම මේවා හොරකම් කරගත්තා, මේවා කරගත්තා, මෙහෙම කරගත්තා, අන්න අයට කරදර කරා, හරිද? වැරදි වෙළඳාම් කරා, ඔය විදිහ කිය කිය එළියේ ඉන්නවා. ශෝකයකට වැරදි කරලා සද්ද නැතු ඉන්න මං හරි දක්ෂය. මොකද මගේ වැරදි කවුරුත් දන්නේ නැහැ, ලෝකෙම දන්නේ නැහැ. හරිද? හැබැයි ස්වභාව ධර්මයෙන් මොකද වෙන්නේ? ස්වභාව ධර්මයෙන් කියන්නේ මේකයි, මරණ සිතට මේවා එනවා. හරිද? මැරෙන්න ගියාම මේවා හිතරෙනවා විතරක් නෙවෙයි, කර්ම වේගයන් ක්‍රියාත්මක වෙන නිසා එයාට ස්වභාව ධර්මයෙන්ම දරුණු, අති දරුණු සිරදඬුවමක් ලැබෙනවා. සමහර අයට ඔය ප්‍රේත ලෝකවල එහෙම ඊටත් වැඩිය දරුණුයි. වංගෙඩියක් විතර බඩක්, ඉදි කටුමලක් විතර උගුරක්. මෙයාට විතරක් නෙවෙයි, ප්‍රේත ලෝකයේ ගැන හොයලා බලන්න, භික්ෂු ප්‍රේතයා කියලා එක්කෙනෙක් ඉන්නවා. භික්ෂු ප්‍රේතයාගේ ප්‍රේත වස්තු අරන් කියවලා බලන්නලා. භික්ෂු ප්‍රේතයාගේ තියෙනවා ගැටලුවක්. එයාට සිවුරකුත් තියෙනවා, පාත්‍රයකුත් තියෙනවා. හැබැයි ඒවා තදට ගිනියම් වෙච්ච ඒවා, ගින්දර වගේ. සිවුර ගෑවෙන ගෑවෙන තැන පිච්චෙනවා, පාත්‍රය ගෑවෙන ගෑවෙන තැන පිච්චෙනවා. ඒක ස්වභාව ධර්මයේ තියෙන පිළිවෙලක්. ඒක අපිට පේන්න ඉන්න ඕනේ. තිරිසන් සත්ව කොච්චර දුක් විඳිනවද කියලා අපි දන්නවනේ. එහෙනම් අපේ මේ පින්වන්ත අය තේරුම් ගන්න ඕනේ, මේ ඉන්න තැනක ඉඳගෙන අර හිංසාකාරී සිතුවිලිවල් වෙනුවට, අර හිංසාකාරී සිතුවිලිවල් වෙනුවට මොනවද කරන්න පුළුවන්? අවිහිංසාව හදන්න පුළුවන්. කිසි කෙනෙකුට මං කරදරයක් කරන්නේ නැහැ කියලා දැඩි සිතක් පහළ කරගන්නවා. හරිද? කිසිම ආකාරයකින් මං කිසිවෙකුටමත් කරදර කරන්නේ නැහැ කියලා දැඩි සිතක් ඇති කරගන්නවා. කිසිම ආකාරයකට කිසිම කෙනෙකුට කරදරයක් වෙන්නේ නැහැ, හිංසාවක් කරන්නේ නැහැ කියලා අවිහිංසා සහගත සිතුවිල්ලක් ඇති කරගන්නවා. හරිද? ඒක ඇති කරගන්න නැවත 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 තමන්ගේ දුක් ගැන මෙනෙහි කරන්න ඕනේ. මට කායික මානසික දුක් ලැබිලා තියෙනවා. ඒක කොච්චර දුෂ්කර දෙයක්ද? හරිද? කොච්චර කරදරකාරීද? කොච්චර පීඩාකාරීද? කායික දුක්, මානසික දුක් කොච්චර පීඩාකාරීද? තවත් කෙනෙකුට ඇති නොවේවා කියලා නේද? කිසි කෙනෙකුට මං කවමදාක්වත් හිංසාවක් කරන්නේ නැහැ. මදුරුපේකුටවත් අඩුම ගානේ, කැරපොත්තෙකුටවත් අඩුම ගානේ. මම මේ ලෝකේ ඉපදිලා ඒ විතරක් නෙවෙයි, අමාරු දේවල් තියෙනවා. කැරපොත්ත මදුරුවා විතරක් නෙවෙයි අපේ පින්වත්නි, වචනය. අනිත් අයට රිදෙන්න වචන කිව්ලා අපේ හිත සතුට කරගන්න හදනවා. අපි තරහ ආපුවාම ඒ වචන කිව්වම තරහ ටිකක් අඩු වෙනවා නේද? හැබැයි යම් කිසි කෙනෙකුට හැම වෙලේම අර අනිත් අයට කියන වචන හැම වෙලේම සිහියකින් ඉන්නවා, මං කවදාකවත් කාගේවත් හිත රිද්දන්නේ නැහැ, අනිත් අය මගේ හිත රිද්දුවත් මම අනිත් අයගේ හිත රිද්දන්නේ නැහැ කියලා දැඩි අදහසකින් යුක්තව කටයුතු කරනවා. හරි? දන්නවද? එතකොට අපිට හරීම පහසු ජීවිතයක් ලැබෙනවා. ඒ සිතුවිල්ල මොකද කරන්නේ? අපේ සංසාරික ජීවිතය සුවපත් කරනවා. මේ ජීවිතේ අපි ඉන්නකොටත් හරි සන්තෝෂයෙන් ඉන්නවා විතරක් නෙවෙයි, අපේ සසර ජීවිතය, ඒ කියන්නේ චුතියට එවැනි සිතුවිලි ප්‍රබලව නැగిලා එනවා. හරිද? මම නිකන් අහනවා, අපේ මේ පින්වන්ත අය තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. යම් කිසි වැරද්දක් වුණානේ, හවුද නැද්ද? ඔව්. ඒ වැරද්ද වෙන්න අවශ්‍ය කරන පරිසරය හැදුනද නැද්ද? හොඳට හිතලා බලන්න නේද? ඒ වැරද්ද, මොකක් හරි වැරද්දක් වුණා මෙවැනි තැනක රැඳිලා ඉන්න, ඒකට අවශ්‍ය කරන පරිසරය හැදුනද නැද්ද? නේද? ඒ පරිසරය හැදිලා ආවා. සමහර විට එක දවසක වෙච්ච පොඩි සිද්ධියක් සිද්ධ නොවෙන්න අද මෙවැනි තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ඇයි එහෙම පරිසරයක් හැදුනේ? පෙර කරපු බොහෝ පින් තිබුණේ නැති නිසා නේද? හිත පාලනය කරගන්න, හිත සුවසේ තියාගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හම්බුණාද? පොඩි කාලේ ඉඳන් එහෙම හම්බුණාද? එළියේ ඉන්න කාලේ මෙන්න මේ වගේ කළ කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා ඔහොමනම් හරියන්නේ නැහැ, මෙන්න මෙහෙම සීල් රකින්න ඕනේ, මෙන්න මෙහෙම භාවනා
වැඩසටහන් තියෙනවා ඒ වට යන්න ඕනේ. එතකොට ඒ වගේ අඩුම ගානේ එක්කෙනෙක්වත් හම්බුනම මාව ඇදගෙන යන්න, මාව පොළඹවන්න, වැරදි වලින් මාව වළක්වන්න, මගේ හිත පාලනය කරගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න පිරිසක් හම්බුණාද? නෑ. සමහර අයට හම්බෙලා තියෙනවා කියලා දන්නවද? නේද? සමහර අය වැරදි වලට පෙළඹෙනකොට පින්නවත් නේ වටේට 10 දෙනෙක් විතර හම්බෙනවා එයා වළක්වන්න. හැබැයි ඒ 10 දෙනා හම්බුනේ නැත්නම් එයාලත් කොහෙද? මෙහෙ. හරිද? එහෙනම් සමහර අයට හොඳ දෙමව්පියෝ, සමහර අයට උපතින්ම මොනවද ආදායම් මාර්ග තියෙන ඒවා හම්බෙලා. දැන් හුඟක් අයට මොකද වුනේ, සමහර ආදායම් මාර්ග ජීවත් වෙන්නවත් ක්‍රමයක් නැති වෙනකොට සමහර අය මොකද කරේ? යාළුවොත් උපදෙස් දෙනකොට මොකද කරේ? නරක පැති වලටම ඇදිලා ගියා. නේද? වෙන ක්‍රමයක් හම්බුනේ නැහැ. එතකොට අපි ඒ වුණාට දෙස් දෙවල් තියෙනවා. අපිට මේ වගේ දේවල් හම්බුනා නම් අපි මෙහෙම කරන්නේ නැහැ කියලා. මට අවශ්‍ය කරන පරිසරය හම්බුනේ නැති එකේ වැරද්ද කාගේද? හරකෙක් වෙලා අරයව ඉපදෙන්න හේතු වෙච්ච වැරද්ද කාගේද? එයාගේ. නේද? කවද කරපු ඒවද? පෙර බව යනවා. මට මේ ජීවිතයේ ඒ අවශ්‍ය කරන පරිසරය හරියටම හම්බෙන්නේ නැති වෙන්න, කල්‍යාණ මිත්‍රයෝ හම්බුනේත් නැහැ, හොඳ යාළුවෝ හම්බුනේ නැහැ. නේද? හොඳ ආදායම් මාර්ගයක් හම්බුනේ නැහැ, හොඳ ස්වාමීවරු, හොඳ ඒ වගේම භාර්යාවරු, හරි, හොඳ දරුවෝ, ඒ වගේම සමහරලාට හම්බුනේ නැහැ. විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍රයෝ හම්බුනේ නැහැ. පාප මිත්‍රයෝ නම් වැහි වැහැලා හිටියා. ඕනතරම් පාපයට නැඹුරු කරන්න ඕන අය ඕනතරම් ඉන්නවා සමහර අයට. හැබැයි දන්නවද, ඉඳලාමත් සමහර අය ඉන්නවා පින්නත් නේ වැරද්දක් කරන්න හිත දෙන්නේවත් නැති වෙන්න එක්කෙනෙක් හම්බුණත් ඇති. එක්කෙනෙක් ජීවිතේට හම්බුණා නම් අපිට එයා අපිව බේර ගන්නවා වැරද්ද වෙන්න කලින්. හරිද? ඉතින් හම්බුන්නේ නැහනේ. ඇයියේ? උත්තරයක් දෙන්න බෑ. ඇයියේ හම්බුන්නේ නැත්තේ? පෙර පින් කරලා එවැනි උත්තමයන්ගේ, එවැනි කල්යාණ මිත්‍රයන්ගේ, එවැනි යාළුවන්ගේ පහස ලබන්න පෙර පින් කරලා මදි. හරිද? එහෙනම් ඉතින් දැන් මොකද කරන්න ඕන? දැන් පින් කරගන්න ඕන. නේද? දැන් පින් කරගන්න ඕන. එතකොට දැන් කියයි, කොහොමද හාමුදුරනේ මේක ඇතුලෙන් දැන් පින් කරගන්නේ? මේක ඇතුලෙන් දැන් පින් කරගන්න බෑ කියලාද කියන්නේ? කට්ටිය ඔක්කොම හිතාගෙන ඉන්නේ. මං කියවනේ අපේ සිතුවිල්ලයි වැරදි කියලා, අර මදුරුවා ගැන හිතුවේ. නේද? අපේ සිතුවිල්ලයි වැරදි. මෙහි ඉඳන් ඕන තරම් පින් කරගන්න, පින් කරගන්න ලොකු චෛත්‍ය ළඟට යන්න ඕනම කියලා එකක් නැහැ. හරි, වන්දනාව යන්න ඕනම කියලා එකක් නැහැ. හරිද? දානෙ දෙන්න ඕනම කියලා එකක් නැහැ. දානෙ දෙන්න පුළුවන් නම් ඉතින් පින් කරගත්ත හැකි. මං කියන්නේ සාංගික දානෙම දෙන්න ඕන කියලා එකක් නැහැ. සංඝාවාස හදලා පූජා කරන්න ඕනම කියලා එකක් නැහැ. ඊට වැඩිය ලොකු පින් කර පිනක් තියනවා කරගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්නවා නම්, හරිද, පොඩි හොරකමක්වත් කරන්න නැතුව ඉන්නවා නම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නවා නම්, බොරු කියන්නේ නැතුව ඉන්නවා නම්, සුරාපානය ආදී මත්ද්‍රව්‍ය වලට පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා නම්, බුදුහාමුදුරු දේශනා කරනවා පන්සිල් පද පහ රකින්නවා නම්, සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා පිනක් කියලා, පිනක් කියලා. හරිද? හරිද? එහෙනම් මේ වෙච්ච ඇබැද්දිය, මේක හීනයක් දැකලා හැරුණා වගේ එළියේ හිටියත් ඇතුලේ හිටියත් මේ ජීවිතේ කොයිලා හරි මැරෙනවත් එක්ක මේ වෙලා තියෙන දේවල් ඔක්කොම අමතක වෙලා යනවා නැද්ද? ගිය සැරේ කොහෙද හිටියේ? ගිය සැරේ හිටිය තැනක් ගැන දන්නවද? ඒක හීනයක් විතරයි. නේද? ඒක හීනයක් විතරයි. ඔක්කොම ඉවර වෙනවා කොයි වෙලාවේ හරි. එහෙනම් දැන් මේ වෙලාවේ ඇබැද්දියක් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ සංසාර ජීවිතේ පෙර භවයන් වල කරපු පින් මදිපාඩුවක් වෙලා මේ හිත රිද්දන්න කියනව නෙවෙයි, එළියේ ඉන්න අයටත් ඔය ටිකම තමයි. හරිද? එළියේ තෝරන තරම් දුක් විඳින අය ඉන්නවා. නේද? එතකොට සමහර අවස්ථා හම්බෙච්ච නැති අය ඉන්නවා. මානසිකව ලොකු පීඩන වලට පත් වෙලා ඉන්නවා. එළියේ ඉන්නේ දිවිනසාගන්නේ ඉඳ නැත්තා. දිවිනසාගන්න කොච්චර ඉන්නවද? දිවිනසාගන්න ඉස්සලා කොච්චර විඳවන්න ඇද්ද? නේද? ඒ කියන්නේ එහෙම පරිසර හම්බෙච්ච නැති අය ඉන්නවා. එතකොට ඒ ඔක්කොමල කල්පනා කරන්න ඕන, මේවා මට මෙහෙම වෙන්න හේතුව නේද? දිගින් දිගට දිගින් දිගට පරුස වචන කිය කිය පරුස වචන කිය කිය අනිත් අයට රිදවපු මිනිසුන්ට ඊළඟ භවයන් වල මෛත්‍රී සහගත වචනයක්වත් හම්බෙන්නේ නැහැ. හරි, සමහර අය ඉන්න ඒ කට්ටියට කරුණාවෙන් කතා කරන මිනිසෙක් හම්බෙන්නේවත් නැහැ අඩුම ගන්න. ඒ තරම් යන යන තැන පරුස
වචනමයි හම්බෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ගොඩාක් දේවල් තියෙනවා හිතන්න. පැතිකඩ ගොඩක් තියෙනවා. මෙහි ඉඳන් සංඝාවාසයක් හදලා පූජා කරාට වඩා වැඩි පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? මෙහි ඉඳලා සංඝාවාසයක් හදලා පූජා කරාට වඩා වැඩි පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි පන්සිල් ටික රකින්න පුළුවන් මෙහි ඉඳලා. හරිද? හැමෝම තමන්ගේ ගැලවුම් කරුවා කවුද? තමන් විතරයි. සසර එහෙමයි. මගේ නිවීම, මගේ ගැලවීම මේ කියන්නේ මේ භාවනා කරලා නිවන් දකින්නම කියලා නෙවෙයි. එහෙම කරන්න පුළුවන් කොච්චර දේද? ඒකත් කරන්න බැරි නෑ. සෝවාන් වෙන්න බැරි කමක් නෑ කෙනෙකුට. නමුත් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අපාය යන එක නවත්ත ගන්න එක. තිරිසන් සතෙක් කියලා ඉපදුනොත් කබලෙන් ලිපට වැටෙනවා වගේ. මේක කබල නම් මේකත් රත් වෙන එකක් නේද? මේත් හිරවීමක්. හැබැයි කබලෙන් ලිපට වැටුණා වගේ තමයි තිරිසංගත වෙලා ඉපදුනොත්. හැබැයි මෙහෙ ඉඳන් පුළුවන් මේක නවත්ත ගන්න. කවුරුවක්වත් එළියේ හිටියත් ඇතුලේ හිටියත් අපිව මැරෙන්න ගියාම බේරගන්න එන්න කවුරුවක්වත් නැහැ. මැරෙන්න ගියාම බේරගන්න එන්නේ මොනවද? අර ලස්සන කතාවක් තියෙන්නේ නේද? ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන මේ තියෙන දේවල් වලට නේද? අපේ තියෙන ගෙදරට, අපේ තියෙන ඉඩමට මම මැරුණට පස්සේ වල ළඟටවත් එන්න බෑ නේද? ඒ කියන්නේ ඒවා එතනම තමයි. ඒවට මාත් එක්ක යන්න එන්න බෑ. වල ළඟටවත් එන්න බෑ. ඊළඟට වල ළඟට එනකන් ඥාතීන්ට, අම්මට, තාත්තට, සහෝදරින්ට එන්න පුළුවන්. එතනින් එහාට ඒ කට්ටියත් වල ළඟට ඇවිල්ලා මා වල්ලා දාලා ඔක්කොමලා එතනින් එහාට එන්න බැරි හින්දා යනවා. යන්න මාත් එක්ක යන්න ඉන්නේ කවුද? තමන් කරපු පින් විතරක් නෙවෙයි, පවුත් වෙනවා. හරිද? පව් වෙන්නේ කොයි වගේද? ගොනා පිටිපස්සේ එන කරත්තේ වගේ. පින් එන්නේ කොයි වගේද? හෙවණැල්ල වගේ. අන්න හරි නේද? ඒතර හෙවණැල්ල එන්නේ කරදර කරගෙනද? බරට දෙන්නේ තියනවද කියලාවත් අපි දන්නේ නැහැ. ගොනා පිටිපස්සේ එන කරත්තේ හොඳ බර දාගෙන එන්නේ නේද? එහෙනම් හැමෝම ඉන්න තැනක ඉඳලා කොහේ හරි කමන්නේ. නිදාගන්න ගියාම අඩුම ගානේ බලන්ඩ හිතලා මං අද දවසට කරපු මොනවද පින්? මං අද දවසට මොකද? අපි බුද්ධිමත් අය විදිහට අපිට තියෙන මනසක්, මේ ජීවිතේ වැරදිච්ච තැන් වගේක් තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. හැබැයි අපි බුද්ධිමත් අය විදිහට බලන්න ඕනේ සසර ගැන. හරිද? හැමදාම මේ ජීවිතේට යහපත කරගන්න, හෙට කණ්ඩ, අනිද්දා කණ්ඩ අඳින්න, ඉන්න සතුටු වෙන්න, සින්දු අහන්න, තවත් නොයෙකුත් වින්දනයක් ලබා ගන්න සැලසුම් හදා ගන්නවා කට්ටිය. නේ? මුගක් කට්ටිය හොරගම් කරන්නේත් ඒකයි. හොරගම් කරන්නේ, කාමයේ වර්ධව ඇතරින්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ එදා වේල ජීවත් වෙන්න. හරි? හැබැයි අද උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ගත කරපු පැය 18ක කාලයෙන් අඩුම තරමේ ඊළඟ භවයට යහපතක් වෙන මොනවා හරි දෙයක් කරාද කියලා හිතලා බලන්න ඕනේ නැද්ද? ඊළඟ භවයක් නැද්ද හා නේද? එහෙනම් ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ ජීවිතේ මොන වැරද්දක් වුණත් මම මෙතන ඉඳලා හදා ගන්න ඕනේ. එහෙනම් මෙතන ඉඳලා හදන්න පුළුවන්. මට මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්නවා කියන්නේ මහා පිනක්. මෙතන ඉඳන් මේක කරන්න පුළුවන්. හොඳටම පුළුවන්. මදුරුව මැරුවේ නැහැ කියලා, මේ සත්තු මැරුවේ නැහැ කියලා මෙහෙ දඩ ගහනවද? නෑ. නිලධාරීන් ඇවිල්ලා මරණවල සත්තු කියලා බලපෑම් කරනවද? නෑ. සත්තු මැරුවා කියලා වැඩියෙන් මොන හරි හම්බෙනවද? වැඩියෙන් හම්බෙනවද? නෑ. නේද? එහෙනම් ඉතින් අපිට ඕන තරම් මේ සඳහස ගොඩාක් පින් කරගන්න අවස්ථාව තියෙනවා. තමන්ගේ ගැලවීම තමන්ගේ අතේ කියලා හැම වෙලේම හිතන්න ඕනේ. තමන්ගේ ගැලවීම තමන්ගේ අතේ. කාටවත් බෑ මාව බේරගන්න. මේ ජීවිතේ අපි කරන පින් පව් දේවල්. එතකොට කෙනෙකුට හිතෙයි දැන් නම් ගොඩ යන්න බැරි වෙයි හාමුදුරනේ, මගේ අතින් ලොකු වැරද්දක් වෙලා තියෙනවා. එහෙම කියන්න පුළුවන්ද? අඟුලිමාල තෙරුන් වහන්සේ, ඊට කලින් අඟුලිමාල තරුණයා,
නවසිය අනු නමයකට වඩා මිනිමරන්ඩ ඇති ඇගිලි නමසිය අනු නමයා නේද එකතු කර ගණ්ඩ. නේද බොහෝ මිනිසු මරන්ඩ ඇති. එක්කෙනෙක්ගෙන් එක ගානය අරගෙන නේද එක්කෙනෙ එක ගානය අරගෙන මාලි හදන්ට කියලා තිබ්බි. හැබැයි විපාක විඳින් නැතුව බේරුණාද නැද්ද. එහෙනම් අරතරම් මිනිමැරුවද නේද අහිංසක තරුණයා තරං මිනිමැරුවද නෑ. එහෙනම් බේරෙන්න පුළුවන්ද බැයිද පුළුවන්. හැම වෙලේම හිතන්න මේ ජීවිතය කොතන හරි මට වැරදුනා ඒක වෙනම කතාවක්. ලැබිච්ච මේ වැරදීම නිසා ආය සංසාරයක්වත් වරදින් නැතිවෙන්න මම මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒක ඕනම පරිසරයක ඉඳන් කරන්න පුළුවන්. හුඟාක අය හිතනවා ඔය එළියේ ඉන්න ඇත්තොත් හිතනවා අපේ පින්වත්නි මගේ පවුලේ ප්‍රශ්න වගේක් තියෙනවා මගේ අහවල් 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 දේවල් වගේක් තියෙනවා මගේ ගෙදර ප්‍රශ්න වගේක් තියෙනවා ආර්ථික ප්‍රශ්න වගේක් තියෙනවා ඒව ඔක්කොම ඉවර කරගෙන තමයි මම මේ කුසල් වර්ධනය කරන වැඩේ කරන්නේ. කොහෙද ඉතින් වෙලාවක් නැහැ නේ කියලා. ඒක ලොකු වැරද්දක් එහෙම ඕනේ නැහැ. ඒ වැඩ ඔක්කොම කරන ගමන් සිත කුසලයෙන් පුරවා ගන්න පුළුවන් සතෙකුටවත් හිංසා කරන්නේ නැහැ. මගේ කාර්යාලයේ වැඩ කරනකොට වචනයකවත් මං හිංසා කරන්නේ නැහැ. තව කෙනෙක් මට හිංසනික වචන කියනවා. හරිද? හැබැයි ඒ කියනකොට මං කල්පනා කරනවා මම මෙයාවත් තේරගන්න ඕනේ. මෙයා මට හිංසාකාරී වචන කිව්වා කියලා මම අනිත් පැත්තට කිව්වොත් ඒක විපාකය කාටද? ඒ කියන කෙනාට විපාකය එයාට. එයා කියපු හින්දා මම කියන්න ගියොත් ඒක විපාකය මට. මං ගැන බලාගන්න ඉන්න කෙනා කවුද? මාව රැකගන්න මාව සසර සුවපත් කරගන්න මාව ආරක්ෂා කරගන්න ඉන්න එකම එක්කෙනා කවුද? මං විතරයි. කවුරුවක්වත් නැහැ. හරිද? අනිත් අය හින්දා අපි කාගෙන්වත් පලිගන්න යන්න ඕනේ නැහැ. අනිත් අය හින්දා අපි හොරකම් කරන්න යන්න ඕනේ නැහැ. අනිත් අය හින්දා අපි කාමයේ වර්ධව හැසිරෙන්න බොරු කියන්න කේලම් කියන්න පරුස වචන කියන්න යන්න එපා කවදාකවත්. කවුරුවක්වත් විශේෂයෙන් එළියේ ඉන්න අය ඇතුලේ ඉන්න අයත් එහෙමයි. මේක ඇතුලේම ඉන්න කෙනෙක් හින්දා තමයි බොරු කියන්න ඉඩ තියෙනවා. ඇතුලේම ඉන්න කෙනෙක් හින්දා මොන හරි වංචාවක් කරන්න ඇතුලේ ඉන්න කෙනෙකුටම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒවා එකක්වත් කරන්න එපා. මොකද මාව බේරගන්න වල ළඟට එනකන් එයාට එන්න පුළුවන් එතනින් එහාට එන්න බෑ. හැම කෙනෙක්ම තමන්ගේ ගිනුම තර කරගන්න ඕනේ. පිංගිනුම නේද? තමන්ගේ පිංගිනුම තර කරන්න. දැනට ගිනුමේ තත්ත්වය කොහොමද දන්නේ නේද? හැමෝම බලන්න ඕනේ. මම කොච්චර පිං කරගෙන තියෙනවද? මොකද තව මොහොතකින්ද කියලා කියන්න බෑ නේද? තව මොහොතකින්ද කියලා කියන්න බෑ. අන්න ඒ නිසා මගේ පිංගිනුම තර කරගන්න ඕනේ. ඒ සඳහා වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකට එළියට යනකම් ඉන්න එපා. හරිද? එහෙම ඕනේ. ප්‍රශ්න ඉවර වෙනකම් ඉන්න එපා. තමන්ගේ හිසට තම අතමයි හෙවණැල්ල කියලා කතාවක් තියෙනවනේ. ඒක තමයි ඇත්ත කතාව. තමන්ට බුදුහාමුදුරු දේශනා කරනවා තමන් සරණ කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න අන්‍ය සරණක් නෑ කියලා. හරිද? ඒකින්ද ඔය කොච්චර කිව්වත් මේක අපිට හොඳට වැටහෙනවා. හරිද? ඔය කොච්චර කිව්වත් මේක අපිට හොඳට වැටහෙන දෙයක් අපි ඔය කිව්වේ අපේ පින්වත්නි. ඇයි එහෙම කියන්නේ? බලන්න හිතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අපිට කොහේවක්වත් ඉන්නවද? මට සම්පූර්ණ මේ ජීවිතය මේ මරණකම් ඉන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ ජීවිතේ අපි ගෙවනකොට මගේ හිතේ තියෙන ගැටලු විසඳගන්න කාට හරි ඔක්කොම කියලා මගේ දිහා බලලා මං ඔය ඔක්කොම විසඳලා දෙන්නම් කියලා කරලා දෙන්න කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවද? එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. මොකද අපේ හිත අනිත් අයට පේන්නේ නැති නිසා නේද? එහෙනම් තනියම ඉපදිලා තනියම ජීවත් වෙලා තනියම මැරෙන්නේ ඔය කිව්වට. ඒකෙන්ද තමන්ව හදා ගැනීමේ වගකීම කාටද තියෙන්නේ? තමන්ටමයි තියෙන්නේ. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලැබිලා තියෙන දුක් කරදර දුරු වෙලා සසර ජීවිතය පවා සුවපත් වෙන්න අවශ්‍ය කරන මානසික ශක්තියින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කළ පින් පවා අනුමෝදන් වෙලා මේ පින්වන්ත පිරිසට
තමන්ගේ සංසාරික ජීවිතය සුවපත් කරගන්න මේ ඉන්න තැන ඉඳලා විශාල යහපතක් සිද්ධ කරගන්න හැම දිනාටම පුළුවන්කම තියෙනවා. ඒ සඳහා හැම දිනාටම නැවත ප්‍රාර්ථනා කරනවා ශක්තිය ධෛර්යය ලැබේවා, වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අපි මේ පරිසරයේ ඉඳලා මේ පින්වන්ත අය ලබා දෙන්නේ විශාල පණිවිඩයක් බාහිර අයට. ඒක බොහොම පිනක්. හරිද? දැන් මේත් එක්ක තියෙන සාකච්ඡාවේදීත් බොහෝ අය මේ වෙනකන් මේ විහංග වැඩසටහනේදී අපේ අය සඳහන් කරේ අනිත් අයට පණිවිඩයක් ලබා දෙන දෙයක්. එළියේ ඉඳන් ඇතුළට එන්න වෙන්න ඉඩ තියෙන අයව වළක්වා ගැනීම අපේ පරම යුතුයකමක්. ඉතින් හින්ද මේ අපි කරන මේ දේශනාවන්, මේ සාකච්ඡාවන් එළියට අරගෙන යන්න අපිට උදව් කරන්නේ ජය TV ආයතනය. ඉතින් ඒ ආයතනයේ අපේ දරුවන්ට අපි බොහෝ පින් දෙනවා. ඒ අයට ලැබිලා තියෙන දුක් කරදර, ලැබෙන්න තියෙන දුක් කරදර දුර වෙලා ජීවිතේ සාර්ථක වෙන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ලෝකේ අන් අයට අහන්නට පුළුවන් වෙන්නට අවශ්‍ය කරන වැඩකටයුතු සම්පාදනය කරලා දෙන්නේ, බලන්න පුළුවන් වෙන්න අවශ්‍ය කරන විකාශන දායකත්වය ලබා දෙන්නේ පන්නිපිටියේ පදිංචි සිටි පරලෝසපත් SS සීමෝන් පෙරේරා පියාණන්ට සහ KD සීලවති මෑණියන්ටත්, මෑතකදී අපාතරින් වෙන්ව ගිය තවලම හබරකඩ ගොඩල්ලවත්තේ විසූ සුමතිපාල වික්‍රමනායක කරුණාරත්න හින්නි අයියාට සහ ලීලාවතී වික්‍රමනායක කරුණාරත්න හිච්චියක්කාටද පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කරන ප්‍රංශයේ පදිංචි මාලනී කරුණාරත්න මහත්මිය තමයි අද දවසේ ඒ විකාශන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සීමොන් පෙරේරා පියාණන්, සීලවතී මෑණියන් වගේම සුමතිපාල වික්‍රමනායක කරුණාරත්න මැතිතුමා, ලීලාවතී වික්‍රමනායක කරුණාරත්න මැතිණිය ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන් සුගතියෙන් සුගතියටපත් වේවා, සුඛී සුපත් භාවයටපත් වේවා, සසර දුක් නොවේවා, අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මාලනී කරුණාරත්න මැතිණිය වගේම සුජීවත්ව වාසය කරන හැම දෙනා, ඒ හැම දෙනාටම කරන කියන සියලු කටයුතු සාර්ථක වන්නට හේතු වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ඉතාම යහපත් ආකාරයට සිද්ධ වන්නට මේ පින් හේතු වේවා. කායික මානසික දුක් නිවේවා. සසර වසන තාක්කල් කිසිදු ආකාරයක පාප මිත්‍ර අසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒත් එක්ක අපිට තව මතක් කරන්න ඕන විශේෂිත පිරිසක් ඉන්නවා පින්නත්. නිය තමයි අද දවසේ මේ දේශනාව සඳහා අවශ්‍ය කරන මෙදායකත්තන් ජය TV ආයතනය සහ දේශනාව සිද්ධ කරන මම, මේ පින්වන්ත දේශනාව ශ්‍රවණය කරන රැඳවියන්, මේ ඔක්කොම එක තැනකට අරගෙන අවශ්‍ය කරන සියලු පහසුකම් සපයලා අපිට මේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය කරන සියලු අනුග්‍රහය දක්වන්නේ පින්වත්නි සංකල්ප දායකත්වයත් එක්කම ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නේ, අනුග්‍රහය දක්වන්නේ වන්දනාගාර කොමසාරිස් තුෂාර උපුල්දිනිය මැතිතුමා ඇතුළුව, ඒ වගේම වැලිකඩ වන්දනාගාරයේ අධිකාරි UB වලිසුන්දර්මයා, වැලිකඩ වන්දනාගාරයේ ප්‍රධාන ජේලර් CN ප්‍රනාන්දු මහත්මයා, ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී S ආතාවුද මහත්මයා, ඒ වගේම පුනරුත්ථාපන නිලධාරී මුදිත ප්‍රභාත් මහත්මයා, වගේම ජේල ජයරත් මහත්මයා අද දවසේ මේ දේශනාවන් සඳහා අනුග්‍රහය දක්වනවා, මේ සාකච්ඡාවන් සඳහා. ඉතින් ඒ පින්වන්ත පිරිස සත්භාවයෙන් සිදු කරන සියලු කටයුතු මේ රටේ දුකටපත්, ඒ වගේම කායික මානසිකව යම් කිසි ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා ඉන්න සියලු දෙනාට පිහිටවන්නට මේ දරණ උත්සාහය ඒ අත්තන්ට ඒ ජීවිත සුවපත් වෙන්නට හේතු වේවා. අම්මා තාත්තට පවා නිවන් දකින්නට හේතු වේවා. ජීවිතයේ තියෙනව සියලු දුක් කරදර දුර වේවා. කායික මානසික සුවය ලැබේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හැම දිනාටම අද අපි බොහොම වැදගත් දේවල් සාකච්ඡා කරා. හැම කෙනෙකුටම ප්‍රයෝජනයක් වෙන දේවල් අපි හිතන විදිහ තමයි හැම දෙයකටම හේතුව. අපිට හිතෙන විදිහ
පොඩි පොඩි දේවල් ගැන පවා සමහරට අපිට තියෙන ප්‍රශ්නේ අපේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා නේද? ඒකින්ද ඒ ගැනම හිත හිත දුකටපත් කරගන්නවා. ඒක නැතුව වෙනත් ක්‍රමයකින් හිත සතුටටපත් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. අනිත් එක වැරදි සිතුවිලි අපිට තිබුණොත් එහෙම අපේ මරණ සිතේදී අපිට ඒ සිතුවිලි ඇවිල්ලා ඊළඟට මීට වැඩිය භයානක තැන්වල නේද භයානක සිද්ධිවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ධර්ම කරුණු ටිකක් අපි කතා කරා. මෙවැනි පරිසරයක ඉඳලා මෙවැනි ධර්ම කරුණු අහලා ජීවිතේට මේ වගේ ධර්ම කරුණු වලින් ප්‍රයෝජනයක් ලබා ගන්න තියෙනවද? ඒ වගේම ලබා ගන්න පුළුවන්ද? මොකද හිතෙන්නේ ජීවිතය ගැන දැන් මම පළවෙනිින්ම ඔබතුමාගෙන් මේ විමසන්නේ. තෙරුවන් සරණයි සියලු දෙනා හාමුදුරුවනේ. හිරගේ කියන්නේ හොඳ තැන. මොකද්ද? හිරගේ කියන්නේ හොඳ තැන. ඉගෙන ගන්න තියෙනවා ගොඩක් දේවල්. ඔව්. මම ඉගෙන ගත්තා. එළියයි ඉගෙනගෙන නැහැ. අපි ඉගෙන ගත්තේ නැති හින්දා තමයි අද මෙතන. අපි ඉගෙන ගත්තේ නැති හින්දායි අද මෙතන. අද මෙතන. ඉගෙන ගත්තේ ධර්මය ගැනවත් කිසිම සමාජය ගැන ඉගෙනගෙන නැහැ. ඒක තමයි අද මෙතනට වෙලා ඉන්නේ දුක් විඳින්නේ. නමුත් මේ අවස්ථාව ලැබිච්ච එක තාම හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ එළියේ ඉඳන් ඉගෙන ගත්තා නම් හරි ඉගෙන ගන්න බැරි වුණානේ. ඉගෙන ගත්තට අපි බය නැහැනේ. මෙතෙන්ට ආවට පස්සේ බයයි. අපිට ගැටෙන්නේ නැහනේ. කිසි කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ අපිට. මෙතන මුණ ගැහෙනවා. ඒකින්ද අපේ හිත බයයි. වැරදි කරන්න බය හිතෙනවා. ඒ පරිසරය හදලා දීලා තියෙනවා. ඒ පරිසරය මෙතන තියෙනවා. එළියේ බය නැහැ. එළියේ කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැහනේ. පොලිස් කාර්යයේ ගේ ගාව නැහනේ. මෙතන වන්දනාගාරයේ මහත්තුරු අපිට නෙතට ගැටෙනවා. අපි බයයි. වචනයක් හරි කතා කරන්න බයයි. ඒකත් එක්ක ධර්මයෙන් පෝෂණය වෙන්න තියෙන අවස්ථා ලැබිලා තියෙනවා. ඒව ඔක්කොම තියෙනවා. ඒව අඩුපාඩු නෑ. ඒවා අපිට එළියේ තිබුණාට අපි ගියේ නෑනේ. අපේ රැකිරක්ෂානුව අපිට ඒවට කරදරයි. හරි. දැන් බාහිරින් බලන කෙනෙකුට හිතන්නේ මේ පිරිස ගොඩාක් දුකෙන් තමයි ඉන්නේ කියලා. ඇත්තටම දුකෙන්ද? ඇත්තටම මේ ධර්ම මාර්ගය තුළ යම් යම් වර්ධනයන් සිද්ධ කරගන්න අවස්ථාව තියෙන හින්දා සහ ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙන හින්දා ඇත්තටම සන්තෝෂෙන්ද ඉන්නේ? සන්තෝෂයක් කියන්නේ එහෙම ඉතින් කොහොමත් ඒ කියන්නේ උපේක්ෂාවක් තියෙනවා හිතේ. gedara එහෙම තියෙනවා. gedara කට්ටියත් එක්ක නෙමෙයි ඉන්නේ. අපි gedara වගේ හදා ගන්නවා. පරිසරය. ඉන්න කට්ටියත් එක්ක අපි සුහදව මහත්තුරුත් එක්කත් වන්දනාගාර රැඳවියන් එක්කත් සුහදව ඉන්න ඕනේ. අපි එළියේ සුහද වුන්නේ නැහනේ. මෙතන සුහද වෙලා ඒ විදිහට අපි හදා ගන්න. දැන් ඒක හදා ගන්න අවශ්‍ය කරන මග පෙන්වීම තියෙනවා. තියෙනවා. දැන් ඒක පුරුදු කරලා තියෙනවා. ඔව්. දැන් එළියට ගියාට පස්සෙත් එහෙම ඉන්න පුළුවන් කියලා හිතෙනවද? හිත හදා ගන්න ඕනේ. හිත තමයි මුල් වෙන්නේ. දැන් දන්නවනේ. දැන් ඒ විශ්වාසය තියෙනවා. තියෙනවා. හැම දෙයකටම මුල් වෙන්නේ හිත. හැමදාම අපි කියන බණ. ඉතින් සමහර අයට ඒක ඇහෙනකොටම ඒ කට්ටිය හදා ගන්නවා. සමහර අයට ඒක එළියේ ඉඳන් දැනෙනකොට හදා ගන්නවා. සමහර අයට ඒක හදා ගන්න වෙන්නේ දඬුවමක් ලැබුණාම. ඉතින් ඒක තමයි එක එක්කෙනාගේ ස්වභාවය. මොකද ඔබතුමා කියන්නේ දැන් මම කියපු දේ. සමහර අයට මේක එළියේදී ඇහුණාම ඒ කට්ටිය හදාගත්තා. නේද? සමහර අයට චුට්ටක් බැන්නාම තමයි හදාගන්නේ. පාසල් යන කාලෙත් මතක ඇතුනේ නේද? එතකොට සමහර අයට දඬුවම් ලැබුණාම දැන් මෙතුමා කිව්වා ආකාරයට මෙහෙට ආවට පස්සේ එතුමා හිත හදාගත්තා. ඉතින් දැන් ඒ හදාගන්න අවස්ථාවක් තියෙනවද? ඒ වගේම ඉතාම සරලව මොකද හිතෙන්නේ? ඇත්තටම මේ එළියෙන්නකොට අපි පංචශීලියවත් දැනගෙන හිටියේ නෑ. ඇතුළට ආවම තමයි ඒ දේ දන්නේ. පංචශීලිය දැනගෙන හිටියා. නෑ පස්පව් ගැන දැනගෙන. ඒ කියන්නේ වචන ටික විතරක් දැනගෙන හිටියා. වචන ටික විතරක් දැනගෙන හිටියා. ඒකේ ආනිසංශය දැනන් හිටියේ නෑ. මේක ඇතුළට ආවට පස්සේ ඒකේ ආනිසංශය දන්නවා. මොකද දාම් පාසල් එනවා, බණ අහනවා. ඒ ඔක්කොම දන්නවා. ඒ නිසා සමහර වෙලාවට අපේ හාමුදුරුවන්ගේ ටිකක් ඔළුවට වැටෙනකොට අපි කාට හරි කවුරු හරි වැරද්දක් කරාම දැන්ටත් කවුරු හරි මොනහරි කිව්වාම සුවපත් වෙතා කියලා හිතෙන් කියනවා මිසක් අපි හයියෙන් කියන්නේ නැහැ. එතකොට පිස්සු කියලා හිතනවා. ඒක නිසා සමහර වෙලාවට දැන් එළියට ගිහිල්ලත් අපි මිනිසුන්ට කියලා දෙන දේ තමයි කරන්නේ. දැන් ඒ කියන්නේ ධර්මය ගැන අවබෝධ කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ධර්මයේ ගොඩක් දේවල් දැන් බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න එළියේදී හම්බුන්නේ නැහැනේ. ඇතුළේදී ගොඩක් දේවල් දන්නේ. ඇත්තටම එළියේදී හම්බුනේ නැහැ කියලා කියන්නේ හොයාගෙන ගියේ නැද්ද හම්බුනේ නැද්ද? හොයාගෙන ගියේ නැහැ හම්තුනේ. ඒ කියන්නේ පරිසරය හරි නැහැ නේ තින්න. පරිසරයේත් එක්ක දහම් පාසල් ගියේ නැති නිසා ඒක වෙනවා. ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ නෙමෙයි යන්නේ. පොත් ටික අහංගල කොහේ හරි අනේකෙන් කරන්නේ. ඒක නිසා ඒ දහම් දැනුමක් තිබුණ නැති නිසා තමයි
මෙතන්ට එන්න මේ වුණේ. ඒ වුණාට මම හිතනවා මෙතන්ට ආපු එකෙන් අපේ ධර්මයේ පින මදි වෙලා තියෙන ඒ පින ටික වැඩි කරගත්ත කියලා තමයි මට හිතෙන්නේ. මේ සංසාරගතව අපිට තියෙන දිග ගමනක්. ඔව් දිග ගමනක්. එතකොට අපි ඔය එළිය ගත කරපු කාලය තුළ ඒ විදිහටම දිගටම ගියා නම් සංසාරයට මොනවා වෙයිද? දැන් ඒකට මොනවා හරි වෙනසක් වෙලා තියෙනවද? කෙලින්ම අපාය තමයි යන්න තියෙන්නේ. ඒ විදිහටම ගියා නම්. ඒ විදිහටම ගියා නම්. දැන් බේරෙන්න පුළුවන් කියලා හිතනවා. දැන් බේරෙන්න පුළුවන් කියලා හිතනවා හැමෝටම. ගොඩක් ඒ කියන්නේ කවුරු හරි මොනවා හරි කරන්න આવවත් අපි අයින් වෙලා යන විදිහ තමයි දැන් ගොඩක්ම තියෙන්නේ. හිතෙන් අපි සුවපත් වෙත්තා කියලා කියනවා. කිව්වට ඉතින් ඒ කියන්නේ එහෙම හැඟීමක් නැතුව නේ දැන් තියෙනවා. තියෙනවා දැන් ගොඩක්ම තියෙන හැඟීමක් තියෙනවා. ඒක පුරුදු කරාද? ඒක පුරුදු කරලා දාන්න. මේ අවුරුද්දක් ඇතුළත තමයි මට ගොඩක් පුරුදු වුනේ. මේ අවුරුද්ද ඇතුළත. මේ අවුරුද්ද ඇතුළත දාම් පාසල් නොකඩවාම ඇවිල්ලා තියෙනවා. බණ මේ මේ සිල් ගන්න ඇවිල්ලා තියෙනවා නොකඩවාම. ඒකෙන් තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම දුයි කියන්නේ අපි අපේ හිත සනසවන්නද කියන්නේ නැත්නම් නිර්දාරින්ගේ හිත සනසවන්නද කියන්නේ? නෑ ඇත්තට මේක ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳටම දැනලා තියෙන දැන් හාමුදුරුව කියන කොටත් ඒ අර බයිසිකලේ වගේ තමයි වැටි වැටි ගිය විදිය තමයි දැන් ගොඩක් පුරුදු වෙලා තියෙනවා. ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. ඔබතුමා මොකද ඒ ප්‍රශ්නේම ඔබතුමාගෙන් අහපොත් මොකද දෙන උත්තරය? දැන් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් හොඳද? කොහොමද සන්තෝෂෙන් ඉන්නේ? අපේ හැමදෙන්නේ මම අධ්‍යාපනයක් නම් ලබලා නැතර නමුත් මම එළියේ ඉන්න කාලයට වඩා මේ ඉරගෙදරට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා මරුනේ. අවුරුදු 6ට ඇතුළතින් මම හොඳව අදස්ස ලැබුවම දහම ගැන මම මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑ. ඇත්ත කියනවා නම් අපි බඩු ගානේ සිල් සමාදන් ගන්නවත් ගිහිල්ලා නෑ. මම අවුරුදු 58 මේ ඉරේට එනකොට ඒ අවුරුදු 58ම සිල් ගන්නවත් ගිහිල්ලා නෑ. නමුත් ඒක තමන්ට නොලැබුණු යම් කිසි කල්යන් මිත්‍රකම අසුරක් නැතිකම තමස්තුවාමනේ මම දෙයක් වෙලා තියෙන්නේ. මම මෙහාට ආවට පස්සේ මම ලොකු ආදර්ශයක් ලැබුවා. මේ දාම් පාසල් වැතිනුත් සිල් සමාදන් වීම එතකොට බණ භාවනා වලට සහභාගී වීම මේ වගේ වැඩසටහන් වල සහභාගී වීම මම හුඟවත් දුරට මේ ධර්මය ගැන අවබෝධ කරගෙන තියෙනවා. මට දැන් එළියට ගියත් මට දැන් විලාකට හිතෙනවා මට එළියට ගිහිල්ලා මහාන වෙන්න තියෙනවා නම් එච්චරටම හොඳයි කියලා එච්චරම මගේ හිත පැහැදිලිලා තියෙනවා මේ ධර්මයේ පැත්තෙන්. ඒ නිසා මම නුදුනත් තුපි කරගත්ත වැරදි තමයි එළියේ කරපු වැරදි තමයි. කල්ලාන් මිත්‍රි අසුරක් නැතිකම තමයි අපිට උනම් උන කියන මට හිතෙනවා. එළියට ගියාම ඇත්තට මේ වගේ අවස්ථාවක් හම්බුනොත් මහාන වෙන්න අවස්ථාවක් හම්බුනොත් මහාන වෙන්න අවස්ථාවක් හම්බුනොත් මම මහාන වෙනවා ස්වාමිනී. යන්නේ මට දැන් සීළු දෙයම මට හිත කල කිරලා තියෙන්නේ. දැන් මේ මම එළියේදී මොන වායසයට යනකම් මොනවද කෙරුවේ කියන එක මගේ හිත මටම වගේම මහානෝ. ඒ මං වගේ මේ වායසයට ගිය මිනිස්සුන්ට ඒ වගේ ධර්මයක් අවබෝධ කරගන්න ලැබිච්චම ලොකු මරණ මොහොතේ හරි ඒක වාසනාවක් කියලා මම හිතන ස්වාමිනී. එතකොට පවුලේ අනිත් අය සම්බන්ධ වෙලා ඉන්න අය දරුවෝ ආදී කට්ටිය ගොඩක් විරුද්ධ වුණොත් අපි හිතමු ඇත්තටම මහාන වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා. ඒ වැනි වල විරුද්ධ වුණොත් ස්වාමිනේ මට දරුවෝ නැක්කනේ ඉන්නේ. එයාත් විවාහ වෙලා එයාට දරු මුල්ලු ඉන්නවා. ඉතින් මම කවුරුත් විරුද්ධ වෙන්න කවුරුවත් නැහැ. මගේ බිරිඳ නැතුණා. ඒ නැතුණා මං තනියම තමයි ජීවිතේ නැ යතර තුමේ තමයි මේ වගේ ප්‍රශ්නයක් ලැබිලා ඇතුළට එන්න උනේත් මට කවුරුවත් මට උපසැද්ද දෙන්න නැතුණු ඉඳ ඉතින් මම එකෙන් ලොකු ආදර්ශයක් මේක තුලදී මම ලබා ගත්තා. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ කොච්චර වැදගත්ද කියලා දැන් හොඳටම තේරිලා තියෙනවා. තේරිලා තියෙනවා හොඳට. මොකද්ද එළියේ අයට කියන පණිවිඩේ? එළියට මොකද්ද කියන්න තියෙන්නේ? ධර්ම පැත්තෙම තමයි හාමුදුරනේ කියන්න තියෙන්නේ. මොකද මේ ධර්මය අවබෝධ කරන බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම මොකද්ද කියන එක තීරුම් අරගෙන ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ තමන් හරි මාර්ගය මොකද්ද කියන තීරුම් ගන්න එක තමයි වැටෙලා තියෙන්නේ. හිත හදාගන්න එක පිළිබඳව කොහොම හරි කරගන්න ඕනේ. හොඳයි අපි ඔබතුමාගෙන් අහුවොත් මොකද්ද එළියේ අයට දෙන්න තියෙන පණිවිඩය? මොකද අපි අවස්ථාවක් හම්බෙච්ච වෙලාවේ ඒක අපිට ලොකු පිනක් වෙනවා. දැන් අපි මොන හරි කියන දෙයක් අහලා කවුරු හරි කෙනෙක් වචනයක් හරි තමන්ගේ වැරදි වචනයක් හරි වැරදි ක්‍රියාවක් හරි හදාගත්තොත් එයාලා අපාය යන එක පවා නවතිනවා. මොකද්ද දෙන්න තියෙන පණිවිඩය කෙටි? හැමතරේ මම මේ ටිකක් ධර්මය ගැන උගත් කෙනකින් පොඩ්ඩක් ඇහුවා මහාන වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයා කිව්වා මාතා පීතු උපත්තානම් පුත්තදාර සංඝෝ අනුකූලචකම්මන්තේ තම්මංගල මුත්තමන් කියලා. එහෙම එකපාරට බෑ. ඔයා මෙහෙම විවාහ වෙලා ඉන්න බබාලා ඉන්නවා. ඒගොල්ලන්ට මේ වෙලාව එකපාරට එහෙම කරන්න බෑ. ඒක නිසා පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් මෙහෙම කරන්න ඕනේ කියලා මේ එළියෙන් නැට කියන තියන්නේ ගරු ස්වාමීන් වහන්සේ පොඩි කාලේ දහම් පාසල් ලැබල දහම් දැනුම ටිකක් මෙහෙම කරගත්තොත් ප්‍රගුණ කරගත්තොත් මං ඉතින් ඉදිරියට මේ රටේ ඉතර වැරදි වෙන එකක් නැහැ. ඒ කියන්නේ දරුවන් හදන දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩේ? දරුවන් හදන දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩේ ගරු ස්වාමීන් වහන්සේ මේ පන්සලත් එක්ක සහ ධර්ම මේ දාම් පාසල්
යවනෙක් තමයි කියන්නේ. ඒත් ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ ටීවී වල තියෙන දැන් තියෙන දැන් මේ වැඩසටහන් කොහෙවත් පේන්නේ නැහැ හැමතිස්සෙම. වෙන කො වෙන channel තමයි නටන channel තමයි පේන්නේ. ඒ කියන්නේ මං කියන්නේ මේ channel වැඩි දකින්නේ කො වයසක ජෝඩුවක් ඉන්න ගේක. ඒ වගේනේ හාමුදුරනේ. ඒ වගේ මේ විදියට ටීවී මේවා පෙන්වනවා නම් ගොඩක් හැදෙන්නේ මං හිතන විදියට. ඒ කියන්නේ මාධ්‍යයටත් කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. තියෙනවා මාධ්‍යයටත් ලොකු දෙයක් තියෙනවා. ඔළුවට වැටෙන දේවල් දෙනකොට හිතෙනවානේ මේ දේ කරොත් මේම වෙනවා. දැන් මගේ අතින් හරි රෑට නිකන් හරි මදුරෙක් මැරුණොත් මං ඒක දවසෙම කල්පනා කරනවානේ. මගේ අතින් වැරදිලා මැරුණානේ කියලා. ඇත්තටම එහෙම කල්පනා කරනවද? ඔව් ඇත්තටම. දැන් මේ වෙනකොට ඒ ගානට කල්පනා කරනවා. ඔව් ඒ ගානට කල්පනා කරනවා. ඇතුළට එන්න වෙච්ච වැරද්ද මොකද්ද කියලා අපිට ඕනේ නැහැ. ඔව් නෑ මම ඒ වුණාට එදා එච්චර දෙයක් කරාටත් වැඩිය අද මදුරෙක් මැරුණත් කල්පනා කරනවා අනේ මගේ අතින් මදුරෙක් මැරුණා කියලා. ඔව් එහෙම ලොකුට කල්පනා කරනවා එහෙම. ඒ කියන්නේ අපේ මනස හොඳට පාපයට බය හැදිලා නේද? පාපයට ලැජ්ජාව හැදිලා නේද? හොඳ තත්ත්වයකට වර්ධනය වෙමින් තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. අපි අහමු මොකද්ද එළියට දෙන්න තියෙන පණිවිඩය ඔබතුමාට? මොකද්ද මේ පරිසරයට සාප්පෙන් එළියට කතා කරන්න ඕන අවස්ථාවක් හම්බුණා ආවට පස්සේ මොකද්ද කියන්න තියෙන හොඳම දේ? ඉන්න කට්ටිය මුදල් පස්සේ තමයි යන්නේ ගොඩක් දුරට. ඔන්න ඔක තමයි වැරදින තැන. ඉතින් ජීවත් වෙන්න මුදල් ඕනනේ. මුදල් ඕනේ. ජීවත් වෙන්න මුදල් ඕනේ. ජීවිතේ මුදල් කරගන්න හොඳ නැහැ. එන්නේ එකයි වැරදුනේ. මෙතන මුදල් නැහැනේ. ඒ කියන්නේ මෙතන හුළුවන් හැදෙන්න. ජීවත් වෙන්න මුදල් ඕනේ. ජීවිතේ මුදල් කරගන්න එපා. එක පණිවිඩයක් ඇති හොඳටම කෙනෙකුට හැදෙන්න. තවත් මොන හරි කියන්න තියෙනවද? දෙමාපිය තමයි හේරන් ඔක්කොම කරන්නේ. දෙමාපියෝ හොඳ දේත් කරනවා නරක දේත් කරනවා. ගොඩක් දිරට නරක දේවල් තමයි උගන්වන්නේ. කවුරු මොන දේ කරත් දෙමාපියන් හෝ දරුවන් හෝ අපි හොඳ දේ බාර ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දැන් මෙහෙට අවිලා එකනේ කරන්නේ නේද? ඔව්. හොඳයි ජීවිතේම කියන්නේ මුදල් නෙවෙයි සියලු දේ ජීවත් වෙන්න මුදල් ඕනනට ජීවිතය කියන්නේ මුදල් නෙවෙයි. බාහිර පරිසරය අපිට කරදරකාරී තත්ත්වයක් නැහැ. අවශ්‍ය නම් කෙනෙකුට දිනු වෙන්න. මේ තුන් දෙනාගේම කතාවල් කරගත්තාම අපිට එක තැනකට එන්න පුළුවන් නේද? එතකොට මම හිතන්නේ හැමෝගෙම අදහසක් තියෙනවා එළියට ගියාට පස්සේ රටට යහපතක් වෙන විදිහට ජීවත් වෙන්න. අන් අයට උදව් උපකාර කරන්න. දැන් එක දෙයක් හිතන්න තියෙන පින්වත්නි, මදුරුවෙක්වත් මරන්න හිතක් පහළ වෙන්නේ නැති. මදුරුවෙක් මැරුවත් මැරුණොත් වැරදිලාවක්වත් පසුතැවිල්ලක් ඇති වෙන මට්ටමකට තමන්ගේ කුසලයන් වර්ධනය කරගන්න මේ පරිසරය ලොකු ලාභයක් බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද අපි හැම වෙලෙම උත්සාහ කරමු මේවා ආදර්ශයට අරගෙන අපි මේ ඇවිල්ලා මේ අයත් එක්ක කතා කරන්නේ මේ වගේ පරිසරවලට ඇවිල්ලා මේ අයත් එක්ක දන්නවා එළියේ ඉන්න අය ඇතුළට එන එක නවත්වාලීම සඳහා එක අරමුණක්. ඇතුළේ ඉන්න අය එළියට ගියාට පස්සේ නිවැරදිව ජීවත් වෙන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම අනිත් එක. ලෝකේ මොනම තත්ත්වයක් යටතේවක්වත් සිත පීඩනයට පත් වෙන්නේ නැත්නම් මොනම තත්ත්වයක් හිටගත් තමන්ගේ සිත වැරද්දට පෙළඹෙන්නේ නැත්නම් එයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. ඒකින්ද එහෙම ශක්තියක් ඇති කරගන්න බාහිරින් ඉන්න සියලු පින්වන්ත හැම දිනාමත් අදිෂ්ඨාන කරගන්න ඔබ අප හැම දිනාම තුල මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අහන මේ පින්වන්ත අයත් මමත් ඔබ අප හැම දිනාම තුල ජනිත වෙලා තියෙන සියලු පින් මේ පින්නන්ත අයට මේ රැඳවියන්ට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අයගේ ලැබිලා තියෙන දුක් සසර ජීවිතයක්වත් නැවත එවැනි දුක් නොවිඳින්න මේ ජීවිතයත් සුවපත් වෙලා සසර සුවපත් වෙලා උතුම් සැනසීමෙන් සැනසෙන්න අපි කළ පින් අනුමෝදන් වේවා කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරමු. ඒ අයට ශක්තිය ධෛර්යය ලැබේවා, වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.